ශරීරයේ මාංශ පේශී දිය කරවන බැක්ටීරියාවක් මේ දිනවල ජපානයේ වේගයෙන් පැතිර යමින් තිබෙනවා. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් පැය 48ක් ඇතුළත පුද්ගලයෙකු මරණයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. මේ දක්වා ජපානයේ බැක්ටීරියාව ශරීරගත වූ පුද්ගලයින් 977 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝගයෙන් මේ දක්වා මියගිය ගණන 77ක් බවයි වාර්තා වන්නේ. මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවන අතර එය වළක්වා ගැනීමට එරට සෞඛ්‍යංශ පියවර ගනිමින් සිටිනවා. උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්වයක් ඇතිවීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණ වීම සහ සිරුර ඉඳීමීම මෙහි ලක්ෂණයි. මෙම බැක්ටීරියාව ඔස්ට්‍රේලියාව තුළද පැතිර යමින් පවතින බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් අපකළ විමසීමකදී සඳහන් කළේ මෙය ගෝලීය වසංගත තත්වයකට පත්ව නැති බවයි. මේ නිසා මෙරට පුද්ගලයන් මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. යම් හේකින් බැක්ටීරියාව මෙරටට ඇතුළු වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.